ආදරෙන් පිළිගන්න ඔබ අපගේ මෙහොම්බිස් channel එකට. අද මම ඔබට කුඩාම size එකට, ඒ කියන්නේ XS size එකට මගේ මේ මිමි chart එකෙන් මම ඔබට සරල ඇඳුමක් කරන්නයි හදන්නේ. මේකට මම මෙහොම් ආසි තියලාම ගන්නවා. එතකොට ඔබට එකවර රෙද්ද කරන්නත් පුළුවන්, කඩදාසිය කරන්නත් පුළුවන්, ගැටලුවක් නැහැ. මම මේ කඩදාසිය කපාගෙන තියෙන්නේ අඟල් 39කට. ඒ කියන්නේ ඔබ රෙදි මීටරයක් ගත්තා හා සමානයි. පළල අරන් තියෙනවා මම අඟල් පළල අරන් තියෙනවා අඟල් 12 මාරකට. එතකොට ඔබ එහෙමනම් රෙද්ද ගන්න ඕනේ 12 මාරය දෙකක් 25කටනේ. එතකොට 25 25 50ක් තමයි රෙද්දට යන්නේ. ඒ කියන්නේ 60 පල්ලෙන් අපිට මේ කපන්න පුළුවන්නේ නේද? 60 පල්ල ගන්නවා නම් 50ක් තමයි යන්නේ. ඒතර ඔබට ඉතුරු වෙන අඟල් 10න් ඔබට කර පේසින් නත් පේසින් කපන්න පුළුවන්නේ. ඒ කියන්නේ රෙදි මීටරයක් ඇති එහෙමනම් මේ ප්‍රමාණයට නේද? එතකොට මම කියන්නේ අත් නැතුව මම මේකේ මගේ මිමි chart එකේ විදියට XS size එකේ පිටුපස උර මිම්ම අඟල් 13යි. 13 වුණාට මම මේක අත් නැති එකක්. 13 දෙකට බෙදුවම 6.5යි. 6.5ට මහන් ආසි භාගයක් එකතු කරන. එතකොට 7යි. ඔබට රෙද්ද කරත් කඩදාසිය කරත් ගැටලුවක් නැහැ. එකවර මහන් ආසි තියලා ගත්තම පහසුයි අපිට 7යි. මේ 7 වුණාට මම තව ටිකකින් ඇඳලා ඉවරලා අත්කට පොඩි වෙනසක් කරනවා. අත්කටින් තව අඩු කරනවා මම. ඒ කියන්නේ උර හිසෙන් අඩු කරනවා මම තව ටිකකින්. දැනට මම මෙහෙම ගන්නවා. මම ඉස්සෙල්ලාම ඇදහින්ක ළඟල් භාගයක් පහතින් ඉරක් ගහ ගන්නවා. ඔබ රෙද්ද ගත්තනට එද්දි ඇඟල් භාගයක් පහතින් රෙද්ද ඇද ඉවත් වෙනසේ ඉරක් ගහන්න. මෙතන කරවට sorry ඔහොම ඉන්න උර 13 දෙකට බෙදලා භාගයක් එකතු කරාම 7යි. මම අඟලක් පහක් කරනවා. තුන් කාලක් අඟලක් පහත් කරන්න. තුන් කාලක් ගත්තත් ඇති, තුන් කාල පහත් කරන්න මේක අත් නැති ඇඳුමක්. මම මේක ඉස්සරහත් කටයි පිටිපසත් කටයි දෙකම එක විදිහට අඳින්න යන්නේ. මොකද මේක අත් නැති ඇඳුමක් නිසා. ඔබට මේ අත් කටවල් දෙක වෙනස් කරන ආකාරය මම ඊළඟ මෝස්තරෙන් කියලා දෙන්නම්. මේකේ කරපලල මම ගන්නවා කරවට 13යි. උරපල්ලම තමයි කරවටත් එන්නේ. මේක උරපල්ල 13යි කරවටත් 13යි. මම මේක ඉදිරිපස උර හිසත් 13 තමයි මගේ මිමි chart එකේ තියෙන ඒ ආකාරයෙන්. සාමාන්‍යයෙන් ඒ තුරම සිරුරෙන් ගත්තාම සමානයි. එතකොට කරවට 13 4ට බෙදලා එන ගානෙන් මම අඟල් භාගයක් අඩු කරනවා. 13 4ට බෙදුවාම 3යි කාලයි. 3යි කාලෙන් භාගයක් අඩු කරාම 2යි 3 කාලයි. මොකද මම බෝට් neck එකක් තමයි දාන්න යන්නේ. ඊට පස්සේ මේ පැත්තට කර පළල වෙන්නේ කරවට 4ට බෙදලා භාගයක් අඩු කරාම 2යි 3 කාලයි. කරවට ඔබ මේ ආකාරයෙන් අරගන්න. කරවට 13 මේ ආකාරයෙන් දෙකට බෙදලා ඒක තව පාර බෙදුවම ඔබට එනවා 3යි කාලක්. 3යි කාලෙන් අඟල් භාගයක් අඩු කරන්න. එතකොට 2යි 3 කාලයි. 2යි 3 කාල මෙතනටයි තියෙන්නේ. 2යි 3 කාල මෙතනටයි තියෙන්නේ. මම තව අඟල් එකමාරක් වැඩි කරන කර මොකද මේක බෝට් neck යන්නේ කර පළල්ල වෙන්න ඕනේ. තව අඟල් එකමාරක් වැඩි කරා. එතකොට එතන තමයි මම අර උර තුන් කාල පහත් කරපු තැනට යා කරන්නේ. මේක තමයි මගේ උර හිස කියලා කියන්නේ. ඒක උර හිස. ඊට පස්සේ මම බෝට් neck එක අඳිනවා. බෝට් neck එක මේ ආකාරය. මම මෙතන පොඩි ආධාරක ගයිඩ්ලයින් එකක් ඇඳගෙන ඉන්නවා, ආධාරකයක්. එතන මට මේ බෝට් neck එක ඇඳගන්න පහසුයි. මොකද මෙතන මෙන්න මේ ඉරේ ගෑවිලා යන්න ඕන. ඊට පස්සේ අත්කට ගැඹුර ලෙස මම ගන්න උර බෙදුවාගේම අඟල් 7ම උරමින්ම බෙදලා ගත්ත අඟේම අඟල් 7ම ගන්නවා. 7ක් මම පහලට ලකුණු කරන මේ ආකාරයෙන් මම දෙපලකින් ලකුණු කරගන්න මගේ ඉර ඇද වෙන නිසා. අත්කට අඳින්න මම මේ ආකාරයෙන් මේ ධාරෙ මෙහෙම තියලා කෙලින් ඉරක් ඇඳ ගන්නවා. මේ කෝණේ බෙදෙන ඉර දිගේ අඟල් 3 කාලක් මැනලා අත්කට මේ ආකාරයෙන් අඳිනවා. මං ආධාරක ඉරක් ගහ ගන්නවා. ආධාරක ඉරි
ඉහලින්ම මම ඇදායින් කළ ඉරක් ගහුවනේ. ඊට පස්සේ මම මෙතන පහලින්ම ගහනවා ආයෙමත් ඇදායින් කළ ඉරක්. මේ තියෙන්නේ වාටිය රේඛාව 38ට එකක් එකතු කරාම 37ක් ගත්තේ. 37ට එකක් එකතු කරාම 38යි. 38ට තමයි මම මේ ඉර ගහලා තියෙන්නේ. ඒක වාටිය රේඛාව. සෙන්ටිමීටරෙන් අපිට 37ක් 37ම ආරක් ගන්න පුළුවන්. ඊට පස්සේ මම තව ආධාර කිරක්. දැන් ආධාර කිරි දෙකක් ගහගත්ත. ඉහලින් ඇදයින් කරා, පහලින් ඇදයින් කරා. තව ආධාර කිරක් මම ගහ ගන්නවා. මේ සයිස් කෙනෙක්ගේ පපුව මිම්ම බස්ට් එක මිම්ම 30යි 34ට බෙදුවාම 7ම ආරයි. 7ම ආරට මම එකතු කරනවා බුරුලට අඟලක් එකතු කරන මේක මේ විවරයක් නැති අඳුමන් නිසා. එතකොට 7ම ආරට එකක් එකතු කරාම පපුව මිම්ම 30යි. ඉතින් ඔබ මේ ආකාරයෙන් හතරට බෙදලා ගන්න. දෙකට බෙදලා මේ ආකාරයෙන් බෙදුවම 7ම ආර එනවා. 7ම ආරට අඟලක් එකතු කරනවා. තව අඟලක් එකතු කරනවා මේ බුරුලට. තවත් අඟල් භාගයක් එකතු කරනවා. මම මෙහොන් ආසෙතර උත්තරේ 9යි. මම 9ක් මේ ආකාරයෙන් මැනලා මම මේ 9 ලකුණු කරන්නේ ඉහලින් ඇදායින් කරලා ගහපු ඉර දිගේ තමයි මම 9 ගත් මැන්නේ. ඉතින් ඉඳලා පහලට මම තරමක් දුරට මේ ආකාරයෙන් ආධාරක ඉරක් ගහ ගන්නවා. ආධාරක ඉරක් ගහ ගන්නවා. සාමාන්‍යයෙන් අඟල් 15ක් විතර වගේ වෙන්න මනින්න ඕනේ නැහැ. නිකන් දල වශයෙන් ඉරක් ගහ ගන්න. ඊට පස්සේ මම ඉන රේඛාව ලකුණු කරන්නයි යන්නේ. ඉන රේඛාව ලකුණු කරනකොට මෙයාගේ උර සිට ඉනට උස අඟල් 13යි. මේ ආකාරයෙන් 13ක් මැනලා පහලට දෙපලකින් ගන්නවා මම මේ ඉර ඇද වෙන නිසා. 13ක් අරගෙන මේ තියෙන ඉන රේඛාව ඉන මිම්ම වෙනවා 24ක්. 24 4 ඩාට්ස් දාන්න නැහැ මේකේ. 24 4ට බෙදුවාම 6යි. ඔබ ටේප් එක නවල ගන්න. 24 4ට බෙදුවාම 6යි. බුරුලට මම අඟලක් එකතු කරන මේ විවරයක් නැති නිසා සහ තව මැහුම් ආසි භාගයක් එකතු කරනවා. එතකොට මෙතන මේ ආධාර කීර කිහිලි කට කැපිච්ච තැන තියෙනවානේ. ආධාර කීරයි කිහිලි කට කැපිච්ච තැනට තමයි මම මෙතන ඉන යා කරන්නේ. ඊට පස්සේ මම වාටි අඳිනවා. වාටිය මෙතන උකුලට උස අපිට උකුලට උස ඉන සිට පහලට ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඉහළ සිටම ගන්නත් පුළුවන්. ඉහළ සිට ගන්නව නම් 19යි. ඉන සිට පහලට ගන්නව නම් අඟල් 6ක් වෙනවා. ඒ මොකද උකුල රේඛාව ගහගත්තේ. අපි දැන්ට පොඩ්ඩක් කොහොම තියමු. මේ වයසකින් මේ සෝරි මේ සයිස් එකේ කෙනෙක්ගේ උකුල වට වෙන්නේ අඟල් 30ක්. උකුල වට 30ක් වෙනවා. 34ට බෙදුවම 7ම ආරයි. 7ම ආරට මම 5ක් එකතු කරනවා. ඒතර 7ම ආරයි 5යි 12ම ආරයි. ඒකයි මම මේ කඩදාසිය හෝ ඔබේ රෙද්ද 12ම ආරට ගත්තාම ප්‍රමාණවත්. ඒතර 12ම ආරක් තියෙනවා වාටිය පළල 12ම ආරයි. අයි මම උකුල ගහගත්තේ කියනක මම තව පොඩ්ඩක් ඔබට පැහැදිලි කරන්නම්. මම මේ ආකාරයෙන් ඉනට සහ වාටියේ කෙළවරට තියලා යා කරනවා. ඉනට සහ වාටියේ කෙළවරට තියලා යා කරනවා. ඒත් එක්ක මෙතනින් වාටියෙන් අඟලක් මැනලා අංචේ දිගේ අඟලක් මැනලා මේ වාටිය මැදට මේ ආකාරයෙන් ගෙවිගෙන යන විදියට අඳිනවා. ඔබ මේ වගේ තැන්වල මෙන්න මේ ආකාරයෙන් පොඩ්ඩක් වක්‍ර කරලා කැපිය යුතුයි. උලක් එන විදිහට කපන්න එපා. දැන් අපේ ඉදිරිපස හරයි. අපි බලමු පිටුපස කොහොමද කරන්න කියලා. පිටුපස අත්කටත් මේකමයි. මොකද අත් නැති අඳුමක් නිසා මෙතන උරහිස තියෙනවා. අඟල් 2යි 3කට පොඩ්ඩක් අඩුවට තියෙනවා.
අඟල් භාගයක් අත්කට මහනකොට යනවා කාලක් කර මහනකොට අඩු වෙනවා එතකොට දෙකයි කාලක් විතර වගේ ඉතුරු වෙනවා පිටුපස කර ගන්නකොට මම අඟල් එකහමාරක් ගන්නවා පහලට පිටුපස කර අඟල් එකහමාරක් ප්‍රමාණවත් මේක කර පළලයිනේ ඊට වැඩි අඩු කරන්න එපා මොකද මේකේ විවරයක් නැති ඇඳුමක් නිසා විවරයක් නැති මේවා මේ ආකාරයෙන් ගයිඩ්ලයින් එකක් ගහගෙන ඉන්න එතකොට ඔබට කර ඇඳ ගන්න පහසුයි මම දැන් එක දෙයක් කරනවා උරහිසට අඟල් භාගයක් මහන් වාසි තියෙනවා සාමාන්‍ය එක මම කරන දෙයක් එතකොට අර එතනට මහන් වාසි නොතිබ්බොත් එහෙම ඔබ සියලුම සිරස් මිමි වලට අඟල් භාගය එකතු කරන් යන්න ඕන ඒ කියන්නේ කිහිලි කට උස ඔබ රැගල් උස කියන්නේ ඒ ඔබ රැගල් උස කියන එක තමයි මම කිහිලි කට උස කියලා කියන්නේ ඔබ රැගල් රේඛාව කියන එක තමයි මම කිහිලි කට රේඛාව කියලා කියන්නේ එතකොට උර සිට කිහිලි කටට උස ඉනට උස උකුලට උස සීලුම සිරස් මිමි වලින් අඟල් භාගය අඩු කරන මෙතන අඩු වෙනවා මෙතන මැහෙනකොට ඉතින් ඒ තැන් හැම තැනටම අඟල් භාගය එකතු කරනට වැඩිය පහසුයි ඔබට උර ඉසරම අංහසි භාගයක් තිබ්බහම දැන් මම තව දෙයක් කරනවා එක දෙයක් කරනවා දැන් අපි ඇඳුම ඇඳලා තිය ඉවරයි දැන් මේ කපන්නයි තියෙන්නේ මම මෙතනින් මම තව අඟල් භාගයක් උරහිස අඩු කරනවා මමත් නැති ඇඳුමක් නේ එතනින් මම මෙන්න මේ ආකාරයෙන් දෙයක් කරනවා මෙන්න මෙහෙම පොඩ පල්ලෙහාට ඉරක් ගහලා ඉතින් ඇත්තට මගේ channel එකේ මම ඔබට කරන්නේ ඇඳුමක් කපලා මහලා පෙන්වන්න රෙඩි ඔබට දැනුමක් ලබා දෙන්නේ ඉතින් ඔබ පොඩ්ඩක් බලන්න මම මෙන්න මේ ආකාරයෙන් මම නිකන් අද උත්සාහ කරලා බැලුවා මෙහෙම කරමුද කියලා මේ ආකාරයෙන් මට කොලයක් මත ඔබට දැනුම ලබා දෙන්න පුළුවන් නම් ඔබ මහන්න දන්නවනම් මොකද මගේ අතින් ඇඳුම් මහනවා කියන එක ඒ හැටි කෙරෙන්නේ නැහැ ඔබට මම කීපයක් මැව්වා අතර කපපුවත් එකතු වෙලා තියෙනවා ඉතින් ඔබට මේ ආකාරයෙන් දැනුම දෙන්න පුළුවනි ඔබ කැමති නම් ඔබ මට ඒ කියන්නේ ඔබට මේක රෙද්දක් උඩ කපලා ඇඳුමක් මහලා එහෙම කරනවත් එහෙම කරන්න තරම් අපිට මේකට කැප වෙන්න බෑ මොකද අපිට මේ YouTube එකේ මම සත පහකත් හම්බ කරලා නැහැ. ඉතින් සල්ලි එන කාලෙක සල්ලි එන කාලයක් තිබුණත් මට ඇත්තටම මම කැමති හැමදේම නවත්තලා YouTube එකේ වැඩි විතරක් කරන්න. ඇත්තටම මම අවංකවම කැමති. එහෙම නැත්නම් අපිට YouTube එකෙන් ආදායමක් තියෙන්න ඕනේ. ඉතින් ආදායම තියෙන අයත් ඇති මට නෑ කියලා මම කියන්නේ. හරි. මම සත පහකට තාම මේක හම්බ කරලා නැහැ. ඉතින් එහෙම දැනට මට පුළුවන් මේක කොලයක් උඩ තියලා ඔබට දැනුම ලබා දෙන්න. ඉතින් බලන්න ඔබ මේ ඔබ උත්සාහ කරන්න මේ දුන දැනුමෙන් දෙයක් කරගන්න පුළුවන්ද කියලා. මේක මම ඇඳුමක් කැපුවේ නැහැ කියලා මැහුවේ නැහැ කියලා රෙද්දා භාවිතා කරේ නැහැ කියලා ඔබ හිතන්න එපා. ඔබ මගෙන් දැනුම ලබා ගන්න උත්සාහ කරන මගේ හැම වීඩියෝ එකෙින්ම මම උත්සාහ කරන්නේ ඔබට දැනුම ලබා දෙන්න. නැතුව රෙද්දා කරගෙන ඇඳුමක් කපලා මහලා මේ පෙන්වන්න එක නෙමෙයි මගේ අරමුණ. ඊට යහා ගිහිපු දැනමක් ඔබට ලබා දෙන්න පුළුවන් ඔබ මේ ආකාරයට කැමති නම්. ඔබ කැමතිද නැද්ද කියන එක මම දැනගන්න ඕන. මොකද ඔබ කැමති නම් තමයි මම මේ ආකාරයෙන් ඔබට දැනුම දිගින් දිගටම දෙන්න උත්සාහ කරන්නේ. ඉතින් මගේ වීඩියෝ 233ක්ද කොහෙද ඇති 233ක් තිබුණාට මම වීඩියෝස් 20 ගානක් 30 ගානක් මේ දැන් දවස් දෙකකට ඉස්සෙල්ලා මම ඩිලීට් කරලා දැම්ම අයින් කරා. මොකද ඒවට කමෙන්ට්ස් දීුනෙත් නැහැ, ලයික්ස් දීුනෙත් නැහැ. අන්තිමට කරපු සල්වා කලිසමට බලලම තිබුණ නැහැ ඒක නිසා මම ඒවා ඩිලීට් කරලා දැම්මා එක කමෙන්ට් එකක්වත් තිබුණ නැහැ අන්තිම වීඩියෝ එකට මට හිතුණා ඒක ඕනේ නැහැ කියලා මම ඒවා අයින් කරලා දැම්මා ඉතින් ඔබ මේකටත් අකමැති නම් මම මේකත් මේ දවස් දෙකක් තියලා අයින් කරලා දාන. ඒතර මම මේ ක්‍රමයට නැවත කරන්නේ නැහැ. ඔබ කැමති නම් තමයි මම මේ ආකාරයෙන් ඔබට දැනම දෙන්න උත්සාහ කරන්නේ. ඉතින් ඒක මට දැනගන්න ඔබ සලස්සන්න. එහෙමනම් ඔබට සුබ දවසක්.